ඔයාලා අදත් එක්ක තියෙන Geekpranee YouTube channel එකේ යන අලුත්ම video episode එකක් එක්ක. අද video එකේදී මම කතා කරන්නේ රජරට University එකේ ICT එහෙම නැත්නම් Information and Communication Technology කියන degree program එක ගැන. ඔයාලා තවම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම අපේ WhatsApp academic group එකට join වෙන්න. අපි යමු video එකට. Rajarata University එකේ Technology Faculty Information and Communication Technology කියන department එකෙන් තමයි මේ කියන degree program එක offer කරන්නේ. ඒ වගේම මේ ලෙක ඊයේ එකදී ළමයි 125කට ආසන්න පිරිසක් මේ කියන degree program එකට join කරව ගන්නවා. ඔයාලත් A-level වලින් පස්සේ government university එක ICT එහෙම නැත්නම් Information and Communication Technology කියන degree program එකක් follow කරන්න හිතන් ඉන්නවනම් ඔයාලට A-level exam එකේදී තියෙන ඕන minimum qualification එක විදියට technology stream එකෙන් ICT ඇතුළුව S grade 3ක් තියෙන ඕන. ඒ කියන්නේ ඔයාලා A-level exam එකේදී ICT ඒ කියන්නේ Information and Communication Technology ඒ වගේම SFT Science for Technology ඒ වගේම ET හෝ BST කියන subject දෙකටත් ඇතුළුව subject 3කට S grade 3ක් තියෙන ඕන මේ කියන degree program එක follow කරන්න ඔයාලා minimum qualification එක fulfill කරන්න නම්. ඔයාලා තේරෙන්න ඕනින් පස්සේ රජරට යුනිවර්සිටි එකේ ICT එහෙම නැත්නම් Information and Communication Technology කියන degree program එක follow කරනවා නම් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ degree program එකේ degree content එක මොන වගේද කියන එක. මේ degree program එකත් අපිට හම්බ වෙන්නේ 4 year honorable degree එකක් විදිහට. ඒ වගේම අපිට මේ degree program එක complete කරන්න ඒ කියන්නේ follow කරන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම English medium වලින්. මේ degree program එකේදී අපිට AI ඒ කියන්නේ artificial intelligence, data structure, mobile computing, computer network වගේ subject බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි research project එකත් industrial training එකත් හරි විදිහට complete කරොත් තමයි අපිට මේ degree program එක complete කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලත් government university එක ICT එහෙම නැත්නම් information and communication technology කියන degree program එක follow කරන්න හිතන් ඉන්නවනම් මේ වෙනකොට ලංකාව තුල universities 8කින් මේ කියන degree program එක offer කරනවා. ජයවර්ධනපුර, ඒ වගේම කැලණිය, වවුනියාව, රුහුණ, South Eastern, රජරට, කොළඹ වගේම ඌවවෙල්ලස කියන university 8න් මේ කියන degree program එක offer කරනවා. ඒ වගේම මේ වෙනකොට ජයවර්ධනපුර university එක තමයි engineering වලට මොරටුවත් ඒ වගේම මෙඩිසින් වලට කොළඹත් වගේ මේ වෙනකොට ටෙක්නොලොජි වලට ජයවර්ධනපුර යුනිවර්සිටි එක තමයි ඩිග්‍රීස් අතින් රේටින් අතින් ඉස්සරහින් ඉන්නේ. මේ දේ සිද්ධ වුණේ මීට කලින් මම වීඩියෝස් වලදී කියලා තියෙනවා වගේ මුලින්ම ෆස්ට් බැච් එක කොළඹ වගේ යුනිවර්සිටිස් වල පටන් ගත්තේ නැහැ. ජයවර්ධනපුර ඒ වගේම කැලණිය වගේ යුනිවර්සිටිස් වලදී තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ කොළඹ වගේ යුනිවර්සිටි වලදී ෆස්ට් බැච් එක නැතුව සෙකන්ඩ් බැච් එකේ ඉඳන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ෆස්ට් බැච් එක ඇප්ලයි කරලා සෙකන්ඩ් බැච් එක ඇප්ලයි කරන්න යනකොට හෑන්ඩ් බුක් එකේදී ඉසෙඩ් වැලියු එකක් තිබ්බේ නැහැ කොළඹ වගේ යුනිවර්සිටි වලට. ඒකින්ද ඊළඟ බැච් එකත් ඇප්ලයි කරේ ජයවර්ධනපුර යුනිවර්සිටි එකට. මීට අමතරව ජයවර්ධනපුර යුනිවර්සිටි එක රේටින් වලින් ඉස්සරහට එන්න තවත් හේතුවක් තමයි ටෙක්නොලොජි ඩිග්‍රීස් වලදී ස්පෙෂලයිස් වෙන්න තියෙන පාත් ගන්න අනිත් යුනිවර්සිටිස් වල තියෙන ඩිග්‍රීස් වලට වඩා සාපේක්ෂව ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ වැඩි. ඒ වගේම ඔයාලට තියෙන අනිත් ප්‍රශ්නයක් තමයි ICT කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මේ යුනිවර්සිටිස් වයිස් කොහොමද වෙනස් වෙන්නේ, මේවේ සිලබස් කන්ටෙන්ට් එක මොන විදියටද වෙනස් වෙන්නේ කියන එක. මේ වෙනකොට ලංකාව තුල තියෙන යුනිවර්සිටිස් 8න් එයල ස්පෙෂලයිස් කරන පාත් සමහර යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. ඒ වගේම සමහර යුනිවර්සිටි වලදී ස්පෙෂලයිස් වෙන්නේ නැහැ. BIT එහෙම නැත්නම් Bachelor of Information and Communication Technology Honors Degree එකක් විදියට ස්පෙෂලයිස් පාත් එකක් නැතුව එයලා මේ ඩිග්‍රිය ඔෆර් කරනවා. අපි ජයවර්ධනපුර යුනිවර්සිටි එක ගත්තොත් මල්ටිමීඩියා ටෙක්නොලොජි, නෙට්වර්ක් ටෙක්නොලොජි, ඒ වගේම සොෆ්ට්වෙයාර් ටෙක්නොලොජි කියන ස්පෙෂලයිස් පාත් ටික අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කැලණි යුනිවර්සිටි එක ගත්තොත් කම්පියුටර් නෙට්වර්ක්, ගේම්ස් ඇන්ඩ් ඇනිමේෂන්, සොෆ්ට්වෙයාර් සිස්ටම් ටෙක්නොලොජි වගේ ස්පෙෂලයිස් පාත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම රජරට යුනිවර්සිටි එක ගත්තොත් අපිට නෙට්වර්ක් ඇන්ඩ් සෙකියුරිටි ටෙක්නොලොජි, සොෆ්ට්වෙයාර් ටෙක්නොලොජි කියන ස්පෙෂලයිස් පාත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඌවවෙල්ලස යුනිවර්සිටි එක ගත්තොත් අපිට සොෆ්ට්වෙයාර් ටෙක්නොලොජි, බිස්නස් ඉන්ටෙලිජන්ස් කියන ස්පෙෂලයිස් පාත් බලා ගන්න පුළුවන් මේ කියන ICT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේදී. ඒ වගේම අනිත් යුනිවර්සිටිස් 4 මේ විදියට ස්පෙෂලයිස් පාත් එකක් නැතුව එයාලා ඩිරෙක්ට්ම එයාලගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඔෆර් කරනවා. එන්න මේ විදියට අපි ස්පෙෂලයිස් වෙන්න තියෙන පාත් යුනිවර්සිටිස් වයිස් වෙනස් වෙනකොට අපි එක ඉන්ඩස්ට්‍රියට යනකොටත් ඒ වගේම හයර් এডুকেෂන් වලට මූව් වෙද්දී MSc එකක් PhD එකක් කරද්දිත් අපිට බලපෑමක් තියෙන මොකද අපි ස්පෙෂලයිස් වෙන්න තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ ඒරියා එක ඩිග්‍රී වයිස් ඒ කියන්නේ යුනිවර්සිටි වයිස් වෙනස් වෙන්න තියෙන chance එක වැඩි හින්දා. ඔයාලා තේරෙන්න වලින් පස්සේ ගවර්මන්ට් යුනිවර්සිටි එක ICT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරොත් එහෙම නැත්නම් ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි කියන
degree program එක complete කරොත් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මේ degree program එක complete කරලා පස්සේ අපිට industry ඇතුලේ මොන වගේ opportunities හම්බ වේද ඒ වගේම අනිත් universities වල IT degree වලින් graduate වෙන ඒ වගේම industry එකට එකතු වෙන අයත් මේ කියන ICT කියන degree program එකෙන් industry එකට එකතු වෙන අයගෙත් තියෙන වෙනස මොකක්ද කියන එක ICT degree program එක පටන්ගෙන මේ වෙනකොට අවුරුදු 10කට අඩුයි. ඒක හින්දා අපි කොළඹ CS මොකද IT වගේ degree programs ගත්තොත් ඒව පටන්ගෙන අවුරුදු 25කට ආසන්න වෙනවා. Degree program එකක් පටන්ගෙන ගොඩක් කල් යනකොට තියෙන chance එක තමයි industry වැඩි ප්‍රමාණයක් ඒ degree program එකෙන් join වෙලා තියෙන. එතකොට IT industry ඇතුලේ senior position වල ගොඩක් ඉන්නේ මේ degree program එකෙන් out වෙච්ච අය ඉන්න පුළුවන්. ඒ විදිහට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගොඩක් කල් තියෙච්ච ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් නක්. එතකොට උඩ ඉන්න පොෂන් එකක ඉඳන් පහළ පොෂන් එකක ඉන්න කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඉක්මනින්ම කම්පැනි එකකට රෙකමන්ඩ් කරලා ගන්න තියෙන chance එක වැඩි වෙන්න අනිත් හේතුව තමයි ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඉන්ඩස්ට්‍රිය ඇතුලේ තියෙන පිළිගැනීම අවුරුදු ගාණක් තිස්සේම ඩිවලොප් වෙලා ඉන හින්දා. ඒ වගේම අනිත් හේතුවක් විදිහට ඉන්ඩස්ට්‍රිය ඇතුලේ ඉහළ පොෂන් එකක ඉන්න කෙනෙක් දන්නවා ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකෙන් අවුට් වෙන කෙනෙක්ගේ කැපැසිටි එක මොන වගේ ඒරියාස්ද ටච් වෙන්නේ කියන එක. හැබැයි මුල් බැචලර්ස් වල පර්ෆෝමන්ස් මතත් ඒ වගේම ඊළඟ ස්කිල් එක මතත් මේ වෙනකොට ICT කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඉන්ඩස්ට්‍රිය ඇතුලේ හොඳ නමක් හැදෙනවා. ඒ වගේම ICT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වාසියක් තමයි අනිත් IT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලදී අපිට ටිකක් බලා ගන්න අමාරු සබ්ජෙක්ට් විදියට වීඩියෝ එඩිටින්, ඔඩියෝ එඩිටින්, ඒ වගේම ඇනිමේෂන්, ඒ වගේම AV වගේ සයිඩ් වලින් එයලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට සබ්ජෙක්ට් ඉන්ක්ලූඩ් කරලා තියෙන හින්දා ඉන්ඩස්ට්‍රිය ඇතුලේ ඒවට අදාළ ජොබ් ඔපචුනිටීස් මේ කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරොත් පාස්වෙන්න හොයා ගන්න පුළුවන්. ඔයාලත් මේ කියන ICT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරොත් ඔයාලට වෙබ් ඩෙවලොප්මන්ට්, ඒ වගේම ගේම් ඩෙවලොප්මන්ට්, මොබයිල් ඩෙවලොප්මන්ට්, නෙට්වර්ක් ඉන්ජිනියරින්, QA, ඒ වගේම UI UX ඉන්ජිනියරින්, ඊටත් අමතරව AV ඉන්ජිනියරින්, ඇනිමේටර්, ඔඩියෝ ඉෆෙක්ට්, ඒ වගේම සවුන්ඩ් ඉන්ජිනියර්, ඒ වගේම සවුන්ඩ් එඩිටර් වගේ ජොබ් ඔපචුනිටිත් ඒ වගේම හයර් এডুকেෂන් වලට මූව් වෙන්න හිතන් ඉන්නවා නම් ඔයාලට PhD එකක් MSc එකක් කම්ප්ලීට් කරලා ලෙක්චර් කෙනෙක් ඒ වගේම ප්‍රොෆෙසර් කෙනෙක් ඒ වගේම සයන්ටිස්ට් කෙනෙක් විදියට උනත් ඉන්ඩස්ට්‍රියට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලටත් මේ වීඩියෝ එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් මේ වෙනකොට ICT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන කෙනෙක් හරි නම් එහෙම නැත්නම් මේ වෙනකොට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරලා ඔයාලා ඉන්ඩස්ට්‍රිය ඉන්න කෙනෙක් හරි නම් ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක අලුතෙන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන කෙනෙක්ට ලොකු සපෝට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මාව ඩිරෙක්ට්ම කන්ටැක්ට් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ WhatsApp Academic group එකට join වෙන්න. ඒ වගේම ඔයාලා මාව Instagram, TikTok වලින් follow කරලා නැත්නම් ඒ වයින්ත් follow කරොත් අපි දාන videos දාපු ගමම බලන්න පුළුවන්. මතකයි තෝ මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. අපි අලුත් video එකදී හම්බ වෙමු. Thank you.